මහිතන රටටම අහිමි වෙච්ච පුද්ගලයෙක් විශේෂයෙන් මම හිතන ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට විතරක් නෙමෙයි ඉතාමත් කිට්ටුවෙන් අසුරු කරපු කෙනෙක් හැටියට ලංකාවේ ක්‍රිකට් වලට දායකත්වය ලැබලා දුන්න ප්‍රධානම පුද්ගලයෙක් මම හිතන්නේ පර්සි අංකල්ගේ තිබුණ වටිනාම දේ තමයි අපිට කිසිම දෙයක් නැති කාලවල පර්සි අංකල් කණ්ඩායමත් එක්ක හිටියේ. එහෙම හිටපු කීප දෙනයි අපේ කාලවල හිටියේ. ඉතින් මට මතකයි 1996 ලෝකුසලාන තරඟාවලිය ඉවරලා අවසාන අපි තරඟ ජයග්‍රහණය කරලා ඉන්නකොට පර්සි අංකල්ුයි ලයනල්ුයි 30යි ආව අපේ කාමරයට ඇවිල්ලා ඒ හමුවීමත් මතක් වෙනවා. මම ක්‍රිකට් ගහන්න පටන් ගන්න කාලේ ඉඳලා පර්සි අංකල් හැමදාම කොඩිය කවදාවත් අතෙන් ගියේ නැහැ. මම දැකපු ප්‍රධානම දේ තමයි පර්සි අංකල් අපි මැච් දින්නත් පෙරදුනත් හැමදාම කණ්ඩායමත් එක්ක හිටපු කෙනෙක්. ඊට අමතරව කවදාවත් වෙන කොඩිය වැනුවේ නැහැ. එයාට තිබුණ ජාතික කොඩියේ තියෙන වටිනාකම හැමදාම ක්‍රීඩකයන්ව දිරිමත් කරා. කවදාවත් ක්‍රීඩකෙක්ට පහත තත්යකටපත් කරෙත් නැහැ. මම හිතන්නේ ඉදිරියේදීත් අපිට තේරෙයි මෙවැනි පුද්ගලයෝ රටට ආදරය කරන පුද්ගලයා අද රටේ නැති වෙන කාලයක් තියෙනවා. කැපවීම කරන කට්ටිය අද රටට නැති වෙලා තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට වෙච්ච ලොකුම පාඩුව ක්‍රීඩකයෝ ක්‍රීඩකෙක් නැතුණා වගේම පාඩුවක් පර්සි අංකල් වගේ කෙනෙක් නැතිවීම. පර්සි මම ඉතින් එකටම ක්‍රිකට් තරඟවලට ගිහින් දෙන්නෙක්. ඉතින් ඒ අතරේ මේ කනගාටුදායක වුණාට පර්සි ආපු ගමන මෙතෙක් දුර ආපු ගමන පර්සි සතුටෙන්ම ජීවිතය ගත කරපු මිනිසෙක්. කිසිම බරක් නැති බොහොම සෑහලුවෙන් ජීවත් වෙච්ච කෙනෙක්. ඉතින් ඒක පර්සි ගැන කතා කරුවොත් පර්සි මාර හොඳ ගතිගුණ තියෙන මිනිසෙක්, මේ රටට ආදරය කරන, ක්‍රීඩාවට ආදරය කරන මේ වගේ කෙනෙක් ගැන අපිට අයිමත් හිතන්න බෑ. මේ පර්සි කියන්නේ ලෝකෙටම එකයි.